ගුණබර සත්පුරුෂ පින්වත්නි, තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන්නේ. සාදු සාදු අවසරයි සාමනාස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. බන්ති පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු විච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමීරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. සිරණීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන් ධම්ම සවන කාලු අයන් බදන්තා. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
කරුණාවන්ත ගුණබද සත්පුරුෂ පින්වත්නි අභිධර්මයේ උගන්වන පාඩම් මාලාවේ 46 වන පාඩමයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ අදත් රත්නපුර මිනිපුර අමාත්‍යාංශ තපුවන ආරණ සේනාසනයේ සිට අපත් අප සිසු සැපලකි පඤ්ඤාසාර පුරි හඳු සම්බන්ධ වෙනවා අද ධර්ම දාන දායකත්වයේ දරන්නේ සූම්දාසනික දායකත්වයේ අපේ පින්වත් දුබාහි පදිංචි ධම්මිකමකී මහත්මානං සයදා අපර මහත්මිය සත්‍යකමකී මහත්මිය විවිධ රටවල් වල සිටි මේ වගේ පුණ්‍යවන්තයෝ හැම දිනම අදත් අභිධර්ම පාඩම හා සම්බන්ධ වෙන්නේ පින්වත්නි පෙයතු හය තියෙනවා සෝවාන් මාර්ගඵල සක්‍රදාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල අරහත් මාර්ගඵල ඒ වගේම ඔයetto අහලා තියෙනවා සෝවහන් ඵල සමවස්සුවේන් ඉන්නවයි කියලා සකදාගාමී ඵල සමවස්සුවේන් ඉන්නවා කියලා අනාගාමී අරහත් ඵල සමවස්සුවේන් ඉන්නවයි කියලා බිම්බිසාර මහරජුරවන්ට අජාසත් රජතුමා ආහාර පාන යවන එක නතර කරපු පාලනය කරපු වෙලාවේ එතුමා දින කිහිපයක්ම ජීවත් වුණා සෝවාන් ඵල සමාපත්තියට සමවදිමින් කියලා ඔයත් අහලා තියෙනවා ඵල සමාපත්ති කියලා කියද්දි පින්වත්නි ඵල සමාපත්තිය කියලා කියනකොට අපිට අද කොහොමද කෙනෙක් ඵල සමාපත්තියට සමවදින්නේ තික්ක ප්‍රඥා මන්ද ප්‍රඥා කියන ක්‍රම දෙකෙන් ඒ අයක ඵල සමාපත්තියට සමවැදීම සිද්ධ වෙන ආකාරය දැනගන්නයි තියෙන්නේ දැන් ඔබ බොහොම අපූරු ගමනක් ඇවිල්ලා ඔය ඇත්ත දැන් දන්නවා අපි ඉන්න මේ පෘථිවිය කෝටි ලක්ෂ ගණන්ෙන් ඇති සක්වලවල් අතරේ තවත් එක පුංචි තිතක් විතරයි කියලා. හරියට මහ පොළොවේ තියෙන වැලි කැටය අතරේ එක වැලි කැටයක් වගේ. මේ පෘථිවියේ ඉන්න සියලුම මිනිස්සුයෝ ගත්තහම මේ සක්වලේ ඉන්න සියලුම ආකාරයේ දිව්‍ය බ්‍රහ්මාදී භූමි 31 ඉන්න සියලුම සත්වයෝ ගත්තහම ඒ අය අනන්ත විශ්වීය සක්වලයන්ගෙන් එක්තරා බොහොම පුංචි කොට්ටාසයක් විතරයි. මේ අය අතර වාසනාවන්ත ඇත්තෝ මේ මගුල් සක්වල උපදිනවා. ඒ වාසනාවන්ත ඇත්තෝ අතරත් හේතු සම්පත් හොඳට මුහුකුරා ගිය අයත් ඉන්නවා. ඒ මුහුකුරා ගිය අය විදර්ශනා භාවනා වඩනවා. විදර්ශනා භාවනා වැඩිීමේ ආනිසංස රාශියක් තියෙනවා. මහබෝධි සත්‍යයන් වහන්සේ නමක් විදර්ශනා භාවනා වැඩුවොත් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පච්චේක බෝධි සත්‍යයන් වහන්සේ නමක් විදර්ශනා භාවනා වැඩුවොත් පසේ බුද්ධත්වයට පත් වෙනවා. පින්වත්නි ශ්‍රාවකයන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ විදිහට ධර්මයේ දැනගෙන ඒ ඔස්සේ විදර්ශනා භාවනා වැඩුවොත් ඒ උතුමන්ට කෙලෙස් නසන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන සතර මග සතර ඵලයන්ට පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. විදර්ශනා භාවනා වැඩිමින් ලැබෙන ආනිසංස තමයි සියලුම කෙලෙසුන් නසන්න පුළුවන්. ඒ වගේම ආර්ය ඵල රසය අනුභව කරන්න පුළුවන්. ආර්යයන් වහන්සේ නමක් බවට පත් වීමේ ඒ ඵල රසය බුද්ධි විඳින්න පුළුවන්. විශේෂයෙන්ම අනාගාමී හෝ රහත් වුණොත් නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. සෝවාන් සකදාගාමී පින්වතුන්ට නිරෝධ සමාපත්තියට සමවදින්න බැහැ. නමුත් අනාගාමී අරහත් උතුමන් වහන්සේලාට නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන්. මේ වගේ පින්වත්නි ආනිසංස රාශියක් තියෙනවා.
මේ ආනිසංස අතරින් ආර්ය ඵල රසය අනුභව කරන එක පින්වත්නි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි පළවෙනි ආර්ය ඵල රසය අනුභව කිරීම. ඒ කිව්වේ පින්වත්නි මුල්ම ආර්ය භූමියට පත්වීමෙන් ලබන සුවය විඳීම. දෙවෙනි ආර්ය ඵල රසය අනුභව කිරීම දෙවෙනි එක. මේ පළවෙනි ආර්ය ඵල රසය අනුභව කරනවා කියලා අපි අදහස් කළේ දැන් ඔය ඇත්තවර ඉගෙන ගත්තනේ මාර්ගඵල ලැබනකොටේ මාර්ග චිත්ත වීති. ඔය මාර්ග චිත්ත වීතියේ ජවන්සිත වල මාර්ග හිත යෙදෙනකොට පින්වත්නි ඒ මාර්ග හිතෙන් පස්සේ ජවන්සිත දෙකක් හෝ තුනක් හෝ යෙදෙනවා කියලා ඔය ඇත්ත දැනගත්තා. ඒක සෝවහන් මාර්ගයට පත් වෙනකොට ඒ සෝවහන් මාර්ග හිතේ මේ මාර්ග හිතේ යෙදෙන චිත්ත වීතියේ පින්වත්නි මාර්ග හිත යෙදනට පස්සේ ඵලසිත දෙකක් හෝ තුනක් ලැබෙනවා කියලා. අන්නේ ඵලසිත දෙක හෝ තුන අකාලික විපාක විදිහට ලැබෙන හිත දෙක තුනක් කියලා ඔබ දැනගත්තා. අකාලික විපාකය සහ ආනන්තරික ඒ මේ සමාධි ස්වභාවය. අන්න ඒක හඳුන්වන්නේ පළවෙනි ආර්ය ඵල රසය අනුභව කිරීම කියලා. ඒ කියන්නේ මාර්ග හිතක් ඇති වුණාට පස්සේ ආර්ය භූමියේදී මුලින්ම ඒ මාර්ග හිතෙන් පස්සේ ලැබෙන ඵලසුවය විඳින අවස්ථාව තමයි අර ඵලසිත දෙකක් හෝ තුනක් ඇතිවන අවස්ථාව. ඊට පස්සේ දෙවෙනි ආර්ය ඵල රසය අනුභව කිරීම. දැන් පළවෙනි එක ඔය ඇත්තට තේරෙන්න ඕන මාර්ග හිතින් පස්සේ ඵලසිත දෙක තුනක් ඇති වෙනවා. පින්වත්නි ඒ ඵලසිත දෙක තුන ඇති වෙනකොට ඒක ආනන්තරික සමාධිය හා අකාලික විපාකය කියලා අපි හැඳින්වුවේ. එතින්දි මම ඒක විස්තර කළ දුන්නේ පාඩමේදී. එතකොට පින්වත්නි අන්න ඒ අවස්ථාව පළවෙනි ආර්ය ඵල රසය අනුභව කිරීම. දෙවෙනි ආර්ය ඵල රසය අනුභව කරනවා කියලා කියන්නේ පින්වත්නි ප්‍රවෘත්ති කාලෙදී ඵල සමාපත්තියට සමවැදීම. ඒ කිව්වේ ප්‍රවෘත්ති කාලේ. දැන් ජීවත් ඉන්නකොට සාමාන්‍යයෙන් ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියලා වචන දෙකක් ඔබට හම්බ වෙනවා අභිධර්මයේදී. ප්‍රතිසන්දි විපාකය කියන්නේ උප්පත්තිය ලබා දෙන්නට බලපාන විපාකය. එතකොට උප්පත්තිය ලබා දෙන්නට බලපාන කර්මය නිසා ඒ ඇතිවීමේ ප්‍රතිසන්දි විපාක කියලා හඳුන්වනවා. ප්‍රවෘත්ති විපාකය කියලා කිව්වහම ප්‍රවෘත්ති විපාකය කියන්නේ අර ප්‍රතිසන්දිය ලැබුවාට පස්සේ ප්‍රතිසන්දියේ ඉඳලා චුතිය දක්වා අතර කාලයේදී ඒ ප්‍රතිසන්දියත් චුතියත් අතර පවතින කාලයේ. එතකොට ප්‍රතිසන්දියත් චුතිසිත චුතියත් අතර පවතින කාලයේ තමයි පින්වත්නි ප්‍රවෘත්ති කාලය කියලා කියන්නේ. ප්‍රතිසන්දි හිතත් චුතිසිතත් අතර කාලයේ. එතකොට මේ ඵල සමාපත්තියට සමවදින්න පුළුවන් ඒ මාර්ග හිත ඇතුණු මොහොතේ ඉඳලා ඒ මේ චුතිසිත දක්වා එහෙම නැත්නම් සසරින් එගොඩවන කාලයේ දක්වාම පින්වත්නි සමාපත්තියට සමවදින්න පුළුවන්කම ලැබෙනවා. දැන් මෙතින්ද සෝවහන් වූ උතුමන්ට ඊළඟ භවවල වුණත් පින්වත්නි ඒ සමාපත්ති සුවේට සමවදින්න පුළුවන්කම ලැබෙනවා. සෝවහන් වෙලා සත්තක්කත් පරම විදියටම සසර සැරිසරනවා නම් එතනදී දෙවෙනි ආර්ය ඵල රසය අනුභව කිරීම කියන්නේ මෙන්න මේකට. ආර්යයන් වහන්සේගේ ඵලසිත අප්‍රමාණ වූ නිවනම අරමුණු කරගෙන තියෙන්නේ. දැන් මාර්ග හිතෙන් පස්සේ ඵලසිත ඇති වෙනකොට ඒ සෝවහන් ආර්යයන් වහන්සේ, සකදාගාමි ආර්යයන් වහන්සේ, අනාගාමි ආර්යයන් වහන්සේ, ඒ අරහත් ආර්යයන් වහන්සේගේ ඒ ඵලහිත නිවනම අරමුණු කරගෙන තියෙන නිවන අප්‍රමාණ අරමුණක්. නිවන මරමුණු කරගෙන තියෙන දැන් ඔය ඇත්ත හිතන්න කවදා දවසක ඔබ අනිවාර්යෙන් රහතන් වහන්සේ නමක් අය රහත් තෙරණින් වහන්සේ නමක් අය වෙන්න එපාය. කවදා දවසක ඕක වෙන්න එපාය.
තුන්තරාබෝධියෙන් එක්තරාබෝධියකට එන්නම ඕනනේ. එතකොට පින්වත්නි ඔබ යම් දවසක සෝවාන් ආර්යයන් වහන්සේ නමක් හරි සකදාගාමි අනාගාමි ඒ අරහත් ආර්යයන් වහන්සේ නමක් හරි වුණාට පස්සේ ඒ ආර්යයන් වහන්සේගේ ඵල චිත්තය අප්‍රමාණෝ නිවන අරමුණු කරගෙන පටිපස්සද්දී ප්‍රහාණේ කෙලෙස් සංසිඳ වීම කරමින් පවතිනවා. එතකොට පටිපස්සද්දී ප්‍රහාණේ කියන්නේ හරියට ගින්නක් නිවලා ඒකේ ඒ උණුසුම යන්නට වතුර කල දෙක තුනක්ේ භූමියට දානවා වගේ පින්වත්නි පටිපස්සද්දී ප්‍රහාණේ කෙලෙස් සංසිඳීම කරනවා. නිවන අරමුණු කරගෙන හටගන්න ඵලසිත්තල පැවැත්ම පින්වත්නි ඵල සමාපත්තිය වෙනවා. ඒක නිවන අරමුණු කරගෙන ඇවෑත්තන්ට ඇතිවන ඵලසිත්තල පැවැත්ම වන අර්පණාව පින්වත්නි ඵල සමාපත්තියයි. ආර්යයන් වහන්සේලා සියලුම දෙනාට තම තමන්ගේ ඵල සමාපatti වලට සමවදින්න පුළුවන්. ඒක හැම ආර්යයන් වහන්සේ නමකටම තම තමන්ගේ ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්. ඒක සෝවහන් ආර්ය උත්තමයා සෝවහන් ඵල සමාපත්තිය තමයි සමවදින්නේ. එතකොට සකදාගාමි ආර්ය පුද්ගලයා සකදාගාමි ඵල සමාපත්තියට සමවත්නවා. අනාගාමි ආර්ය පුද්ගලයා අනාගාමි ඵලයටත් රහතන් වහන්සේ රහත් ඵලයට සමවත්නවා. සෝවහන් ආර්ය පුද්ගලයා සෝවහන් ඵලයට සමවදින්නේ. සකදාගාමි ආර්ය පුද්ගලයා සකදාගාමි ඵලයට සමවදින්නේ. අනාගාමි ආර්ය පුද්ගලයා අනාගාමි ඵලයට සමවදින්නේ. රහතන් වහන්සේ පින්වත්නි රහත් ඵලයටයි සමවදින්නේ. එතකොට වෙනත් මාර්ගඵලලාභියෙක්ට අනෙක් මාර්ගඵලලාභියෙක්ගේ ඵලයට සමවදින්නට පුළුවන් කමක් නැහැ. අපි මෙහෙම කියමුකෝ. ඒ කියන්නේ සකදාගාමි කෙනෙක්ට සෝවාන් ඵලයට සමවදින්න බෑ. සකදාගාමි කෙනෙක්ට අනාගාමි අරහත් ඵලවලට සමවදින්න බෑ. ඒ වගේම අනාගාමී පුද්ගලයා සෝවාන් සකදාගාමී ඵලවලට සමවදින්නේ නැහැ. රහතන් වහන්සේ සෝවාන් සකදාගාමී අනාගාමී ඒ ඵලවලට සමවදින්නේ තමන්ට ඇතුණු මාර්ග හිතට අනුව තියෙන ඒ ඵලසිත් අනුව තමයි ඵල සමවදට සමවදින්නේ. පැහැදිලි නේද මේ ටික? ඊළඟට පින්වත්නි ආර්යයන් වහන්සේලා ඵල සමාපත්තියට සමවදින්නේ ජීවත්ව සිටියදීම කෙලෙස් විඩා දාහයන් සංසිඳුවා නිවන අරමුණු කරමින් සුවසේ වාසය කරන්න. දැන් සෝවහන් වුණත් කෙලෙස් ධර්ම ඉතුරු වෙනවා. සෝවහන් මාර්ගඵලලාභියෙක්ගේ නැතිවන හිත් මොනවද? සෝවහන් මාර්ගඵලලාභියෙක්ගේ නැතිවන හිත් බොහොම හොඳයි. මිත්‍යා දෘෂ්ටිය සමග යෙදෙන හිත් හතර නැත්තටම නැති වෙලා යනවා. එතකොට ඒ හිත් හතරෙන් කෙරෙන ටික ආයෙ කෙරෙන්නේ නැහැ. දැන් ලෝභ මූල සිත් හතරෙන් කෙරෙන කාරණා විචිකිච්ඡා සම්පයුත්ත හිතින් කෙරෙන කාරණා. කියන්නේ මිත්‍යා දෘෂ්ටියත් එක්ක ඉන්න ලෝභ මූල සිත් හතරයි විචිකිච්ඡා සම්පයුත්ත හිතයි කියන හිතින් කෙරෙන කාරණා නැවත මේ සෝහාන් මාර්ගඵලලාභියෙක් ඒ සසරින් ඉගොඩ වෙනකම් ඇති වෙන්නේ නැහැ. ඒ වුණාට කාමරාග පටිගාදී රූපරාග අරූපරාග මානුද්දච්ච ආදී ඒ කෙලෙස් විදා දාහයන් ඇති වෙනවා. එතකොට කෙලෙස් විදා දාහයන් සංසිඳුවා නිවන අරමුණු කරමින් සුවසේ වාසය කරනවා මේ ආර්යයන් වහන්සේලා. අයි ඒ ආර්යයන් වහන්සේලාට කැමති ඕනෑ මොහතක ඵල සමවතට සමවදින්න පුළුවන්කම තියෙනවා. එතකොට පින්වත්නි කෙලෙස් විඩාවන් සංසිඳවලා නිවන අරමුණු කරමින් සුවසේ වැඩ ඉන්නට කැමති ආර්යයන් වහන්සේලා ඒ ඵල සමවතට සමවත්නවා. ඵල සමවතට සමවදින්න කැමති ආර්ය පුද්ගලයා මුලින්ම
අර ඇතිව නැතුව යන සංස්කාර ධර්මයන් ඔස්සේ විදර්ශනාව කරන්න ඕන. මුලින්ම උදයෝග විදිහට ඇතිව නැතුව යන ත්‍රිභූමික සංස්කාරය. මොනවද මේ ත්‍රිභූමික සංස්කාර කියන්නේ? කාම භූමි, රූප භූමි, අරූප භූමි වලට අයත් සංස්කාර සංනාංශ. කාම, රූප, අරූප කියන්නේ අරූප. තුන් භූමියටම අයත් සියලුම සංස්කාර ධර්මයෝ රූප වේදනා සංඥා සංකාර විඥාන විදියට අරගෙන මේ කොතන කොයි ආකාරයකට තිබ්බත් හැම සංස්කාර ධර්මයක්ම අරගෙන තිලක්ෂණයට නන්වමින් ප්‍රඥාව දියුණු කරගන්නට ඒ විදර්ශනාවට නන්වමින් කටයුතු කරනවා. එතකොට මේ පරිපූර්ණ විදර්ශනා ඥානෙ ඇති වුණහම භවංග චලනේ භවංග පච්චීදී මනෝද්වාර වචනය පරිකාරමේ උපචාරයේ අනුලෝමේ වෝදානී කිනෙහි පිළිවෙලින් ඇති වෙනවා. ඒ කියන්නේ භවංග චලනේ භවංග පච්චීදී මනෝද්වාර වචනය පරිකාරමේ උපචාරයේ අනුලෝමය වෝදානී කිනෙහි ටික ඇති වෙනවා. ඊට පස්සේ ඵල සමාපatti විදිහට නිවන අරමුණු කරමින් ඵලසිත පිළිවෙලින් කැමැති තාක් කාලයක් උපදිනවා. අර භවංග චලනේ භවංග පච්චේදේ මනෝද්වාර වචනය පරිකරමය උපචාරී අනුලෝමය වෝදානේ විදිහට සිත් පිළිවෙලින් ඇති වෙලා ඵල සමාපatti විදිහට නිවන අරමුණු කරමින් ඵලසිත පැමිණි පිළිවෙලින් ඒ ඵල සමවතට සමවැදලා ඉන්න කැමැති තාක් කාලයක් හට ගන්නවා. ඒ ආර්ය පුද්ගලයා සමතයානිකෙක් විදිහට පින්වත්නි ධානපාදයක් කරගෙන මාර්ගඵල ලැබුවා නම් දැන් අපි සුස්ක විදර්ශකයෝ විදිහටනේ කිව්වේ. හැබැයි ධාන උපදවාගෙන මාර්ගඵල ලැබුවා නම් ඒ කෙනාටේ ධානවල ඵලයම තමයි ලැබෙන්නේ. එතකොට ඒ කෙනාගේ ඵල සමාපත්තිය වෙන්නේ ඒ ධානික ඵල සිත්මයි. සමවතට සමවදින්න කලින් අහවල් වෙලාවට ඵල සමවතින් නැගී ඉන්නවා කියලා අදිෂ්ඨාන කළා නම් ඒ කාලය තුල සමවතේ ඉන්නවා. එතකොට පින්වත්නි අර ධ්‍යාන උපදවා ගත්ත සමත යානිකයෝ ධ්‍යාන උපදවාගෙන මාර්ගඵල උපදවා ගත්ත ඇත්තු ඵල සමාපත්තියේ විදිහට ධ්‍යානික ඵල සිත්ම තමයි ලබන්නේ. ඒ සමවතට සමවදින්න කලින් පින්වත්නි අදිෂ්ඨාන කරගන්නවනේ කාලයක් මම පැයක් පර සමවතින් ඉන්නවා, ඒ වගේම පැය දෙකක් ඉන්නවා, පැය හතරක් පහක් ඉන්නවා, පැය හයක් ඉන්නවා. ওই විදිහට අදිෂ්ඨාන කළා නම් ඒ අදිෂ්ඨාන කරපු කාල සීමාව පර සමවතට සමවැදලා ඉන්නවා. එතකොට මේ ඵල සමාපත්තිය නැගිටිද්දී අවසාන ඵල හිතට පස්සේ තමංගේ ඥාන සම්පයුත්ත විපාකයක් වුණ භවංග හිතින් සමවතින් නැගිටීම සිද්ධ වෙනවා. පින්වත්නි ඵල සමාපත්තියේ නැගිටිද්දි අවසාන ඵල හිතට පස්සේ ඒ කියන්නේ අපි දැන් මේ කිව්ව භවංග චලනය භවංග පච්ඡේදේ මනෝද්වාර වචනය පරිකර්මේ උපචාරේ අනුලෝමේ වූතානේ ඊට පස්සේ ඵල 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 විදිහට ඵල සීති අදිස්ථාන කරගත්තේ විනාඩි 5 හරි 10 හරි පැය හරි පැය 2 3 හරි පැය 5 හරි පින්වත්නි එහෙම ඉඳලා ඊට පස්සේ අන්තිමට අදිස්ථාන කරපු කාලයෙන් පස්සේ නැගිටිනවනේ. එතකොට ඒ කැමැත්ත කාලය ඵලසිත් ඇති වෙලා ඒ ඵලසිත් වලින් පස්සේ පින්වර්ති නැවතත් පෙරලා සමවතින් නැගිටිනකොට ඒ කාල සීමාවේදී ඒ කිනාට ඵලසිත් තිබ්බාට නැගිටිද්දී අවසාන ඵල හිතට පස්සේ ඒ කිනාගේ ඥාන සම්පයුත්ත විපාකයක් වුණු භවාංග හිතින් තමයි සමවතින් නැගිටීම වෙන්නේ. ඇයි මේ ඥාන සම්පයුත්ත විපාකයක්ම මෙතෙන්ට ගත්තේ? ඒ කියන්නේ මේ පුද්ගලය සම්බන්ධ ඥාන සම්පයුත්ත විපාකයක්ම කිව්වේ ඇයි මෙතන? මේ පුද්ගලෙන් ඥාන සම්පත්තියක් ලැබපු අය නිසා සම්පත. ඥාන සම්පයුත්ත ඵලසිත් තියෙන ඕනි නිසා මේ මාර්ගඵල ලබන්නේ. අනිවාර්යයෙන්ම. එතකොට මේ පුද්ගලය තියෙතුක එහෙම නැත්නම් ඥාන සම්පයුත්ත ස්වභාවයක් ඒ අයගේ චිත්තසන්තතියේ තියෙන්නම ඕන.
මාර්ගඵල ලබන්න ඥාන සම්පයුත්ත උපතක් වෙන්නේ අහේතුක දුගති අහේතුක සුගති දිහේතුක තිහේතුකයෙන් කොයි කට්ටියද? සුගති ත්‍රිහේතුකයි. සුගති තිහේතුකයි. ඒ කියන්නේ කොහොමද තිහේතුකයෝ සුගති භූමිවල ඉන්නේ? එතකොට ඒ මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ආදී මේ තිහේතු කට්ටිය තමයි මගපල් ලබන්න පුළුවන්. ගෙම්බන්ට හාවුන්ට ගෑනින්ට නරකේ ඇත්තන්ට ඒ අයට මගපල් ලබන්න බැහැ. මගපල් ලබන්න නම් ඥාන සම්පයුත්ත විපාකයක ප්‍රතිසන්දියකුත් ඒ එවැනි භවාංග චිත්ත සන්තතියකුත් තියෙන ඕන. එතකොට ඒ කිනාට අදාළව තියෙන ඥාන සම්පයුත්ත විපාකයක් වුණ භවාංග හිතින් තමයි සමවදී නැගිටීම සිද්ධ වෙන්නේ. පැහැදිලි නේද හැමෝටම? එතකොට මන්දප්‍රඥාට හටගන්න ඵල සමාපatti චිත්ත වීතියයි තික්ක ප්‍රඥාට හටගන්න ඒ මේ මේ ඵල සමාපatti චිත්ත වීතියයි පින්වත්නි දෙකක් වෙනවා, දෙයාකාරයක් වෙනවා. හැබැයි එක හිතකින් තමයි මේ දෙක වෙනස් වෙන්නේ. මන්දප්‍රඥයින්ට ඵල සමාපatti චිත්ත වීතියේදී පරිකර්මයේ තියෙනවා. හැබැයි තික්ක ප්‍රඥයින්ට මේ පින්වත්නි ඒ ඵල සමාපatti චිත්ත වීතියේ පරිකර්මයේ නැහැ. හොඳයි. දැන් කියන්න බලන්න බයන්නේ මොකද්ද කියන්නේ? භවංග භවංග චලන. සෝරි භවංග. භවංගය. බයන්නේ? භවංග චලනය. දයන්නේ? භවංග භවංග උපච්ඡේදය. මයන්නේ? භවංග උපච්ඡේදය. මනෝ ద్వාරා භවවදී. දිගටම මේ පයන්නේ දිගටම විනාඩියකට හරි විනාඩි 5කට හරි ඒ අදිස්ථාන කරගත කාල සීමාව දිගටම ගිහිල්ලා ඊට පස්සේ බයන්නේ බවංග බවංග මොකක්ද බවංගය? ත්‍රිහේතුක ඥාන සම්පයුත්තස විපාක. ත්‍රිහේතුක ඥාන සම්පයුත්තස බවංග තමයි ඊට පස්සේ පහළ වෙන්නේ. ඒ මන්ද ප්‍රඥා තික්ක ප්‍රඥා ඒ කියන්නේ වහා කානා වටහා ගන්න පුළුවන් කෙනා. තික්ක ප්‍රඥයින්ගේ චිත්ත වීතියේ මාර්ගඵල ලැබුවාට පස්සේ ඵල සමවත් සමවත්නකොට බයන්නේ කියන්නේ භවංගය. භවංග නයන්නේ භවංග භවංග චලනය. දයන්නේ භවංග භවංග උපච්ඡේදය. මයන්නේ මනෝ ద్వාරා වචනය. උයන්නේ උපචාරය. මෙතන පයන්න ඇති උන්නේ නැහැ. මොකද ඒකට හේතුව තික්ක ප්‍රඥා. උයන්න ඊට පස්සේ නුයන්නේ අනුලෝමය. හොයන්නේ ඕදානේ. පයන්නේ ඵලසිත. දැන් දිගටම ඵලසිතේ කැමැති තාක් කාලයක් ඉඳලා අන්න ඊට පස්සේ බයන්නේ භවංගේ ත්‍රිහේතුක ඥාන සම්පයුක්ත භවංගේ ත්‍රිහේතුක ඥාන සම්පයුක්තේ ඒ කෙනාට අදාළ භවංග චිත්තසන්තති අර කලින් තිබ්බ ඒ කියන්නේ මේ ධ්‍යාන වල මේ සමාපත්තිය සම්වදින්න කලින් භවංග චිත්තසන්තතිය තිබුණු ආකාරයේම විපාක ඒ භවංග චිත්තසන්තතියක් ඇති වෙනවා. මෙතන වැදගත් දෙයක් වෙනවා. දැන් කලින් ඇති වුණු භවංග චිත්තසන්තතියයි ඊට පස්සේ ඇති වුණු භවංග චිත්ත සන්තතිය එක්ක මේවා විපාකනේ. ඒවා විපාක විදිහට ලැබෙන්න නම් තිහේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුත්ත කුසල කර්ම ඔය ඇත්ත කොච්චරක් කරගෙන ඉන්න ඕනද? බොහෝ කරලා. සීමාවක් නැහැ ස්වාමීන් වහන්සේ, බොහෝ කරලා තියෙනවා. එතකොට තිහේතුක ඥාන සම්පයුත්ත උත්කෘෂ්ඨ කුසාසිත ලැබෙන්නේ මොන වගේ කාරණා කළාමද? අලෝභ පෙර අපර මුංචන පෙර මුංචන චේතන සහිතව අලෝභ අලෝභ ද්වේෂ අමෝහ සහිතව කුසල් කර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය පෙර දැකගෙන කරන කුසල් සයන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පෙර දැකගෙන කරන කුසල්. එතකොට ඒ කුසල් විතරක්ද තී හේතුක වෙන්නට?
ध्यान वडागनी विदासना निकम्मे प्रज्ञाव वीर्य इवसीम सत्यवादी भव अधिष्ठाने मैत्री उपेक्षा के दस पारमिता दस पुण्य क्रिया उवत्ति कति वेन्नद ति हेतु कहि अति वेनोसम එතකොට ඔය ඇත්තන්ට හම්බෙලා තියෙනවද රහතන් වහන්සේලාගේ තීර ගාතාවල එහෙම තීදී ගාතාවල එහෙම තියෙනවා අතීතේ මම භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේදී අනුමදසි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේදී පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේදී භාග්‍යවතුන් වහන්සේ පීනමම් පෑවාට පස්සේ ධාතු චෛත්‍ය ළඟට ගිහිල්ලා සුවඳ මල් පූජා කළා මන් දින හතක් පුද පූජා පැවැත්තුවා අන්න ඒ පින්බලේ මම අද මේ විදියට රහත් වුණා අද මම මේ විදියට මේ මගපාල ලැබුවා මේ විදියට කෙලෙසුන් නැසුවා එහෙම කියනකොටම ඒක විතරක් නෙමෙයි තව ගොඩාක් පින්දහම් කරගෙන හැබැයි අර විපාක විඥාන කතාන්දරේ මෙතෙන්ට එනවා නේද එහෙමයි සොන්නයි පින්වත්නි මේ ඵල සමාපatti වීතිය ධාන සමාපatti චිත්ත වීතියට බොහෝ සෙයින් සමාන වෙනවා අපි අර ධානවලදී ඉගෙන ගත්ත ධාන සමාපatti චිත්ත වීතියට මේ ඵල සමාපatti චිත්ත වීතිය බොහෝ සෙයින් සමාන වෙනවා හැබැයි එතනදී ගෝත්‍ර බුහිත වෙනුවට වෝදාන හිතත් ධාන හිත වෙනුවට ඵල හිතත් තමයි යෙදන්නේ ගෝත්‍ර බුහිත වෙනුවට වෝදාන හිතත් ධාන හිත වෙනුවට गोत्र भूषित ऐ स्वामी संधानी අපි ඒ නිරෝධ සමාපatti චිත්ත වීතිය ගැන තාම ඉගෙන ගන්න පටන් ගත්තේ නැහනේ. ඒ කියන්නේ අපි දැන් ඉගෙන ගන්නේ ඵල සමාපatti චිත්ත වීතිය. මේකෙන් පස්සේ ඊළඟ පාඩම තමයි නිරෝධ සමාපatti චිත්ත වීතිය. හරි ස්වාමීන් වහන්සේ. බොහොම හොඳයි ඒක හපේතු මේ චිත්ත වීති දෙක. ඒ කියන්නේ මාර්ග චිත්ත වීතිය එකක්. මාර්ග හිත ලැබෙන ඵල සමාපාය චිත්ත වීති එක. හැබැයි නිරෝධ සමාපත්තියට බෑනේ සෝවහං සක්කදාගාමීයට සමවදින්න. අනාගාමී වූ රහත් වෙන්න ඕන. එහෙම තමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ ගෝත්‍ර භූසිත කියදෙන්නේ. ඔව් ගෝත්‍ර භූහිත ඒ ගෝත්‍රේ මිදුන හිතනේ. එතකොට නිරෝධ සමාපatti චිත්ත වීතිය ඊළඟ පාඩමේදී උගන්වනවා. දැන් අද පාඩමේදී එන්නේ සම්පූර්ණයෙන්ම අපි මේ කිව්ව ආකාරයට. එතකොට මෙතන මේ බෝධාන හිත තමයි ගෝතබුයි හිත වෙනුවට යෙදෙන්නේ බෝධාන හිත ධාන සිත් වෙනුවට ඵල හිත් යෙත්නවා මොකද ගෝතබුයි හිත පුතජන ගෝතයෙන් ඉතර කරවපු ආර්ය ගෝතයට පමුණුවල ඒ තියෙන සිත විශේෂයෙන් අවශ්‍ය වෙනවා අපිට නිරෝධ සමාපත්‍ය සුවේට ඒ කියන්නේ අනාගාමි උතුමන්ට සාරහතන් වහන්සේලාට නිරෝධ සමාපatti සුවේට අනිවාර්යයෙන් මේක අවශ්‍ය වෙන එක වෙන්නේ කොහොමද කියලා මම ඉතින්දි කියලා දෙන්න. බොහොම පිං සතුයි. හොඳයි පිං වද දැන් ඔය ඇත්තන්ට පැහැදිලි නේද? කියන්න බලන්න කලින් ඉගෙනගත්ත මේ ටිකම මතක් කරගන්න හොඳට මේ චිත්ත වීති ලියනකොට මේ කෙටියෙන් දැනගන්න ඕන සංකේත ක්‍රම ටික සලකුණු ටික බ බ කියන්නේ බවාංග බවාංග සිත ටී කියන්නේ අතීත බවාංග අතීත බවාංග බවාංග චලනය ද බවාංග උපච්ඡේදය බ පන් 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 වචන ච චක්කු විඥාන චක්කු විඥාන पटी पटी संधि सित
Wo? महाप्राण पायान ध्यान अग्ग मार्गसित आपा गोयान्ने गोदाने गोयान्ने गोत्रभूषित नुयान्ने अनुलोम अनुलोम थायान्ने परिकर्मे थायान्ने परिकर्मे सारामन थायान्ने थायान्ने तदारामन तदारामन थायान्ने परिकर परिकर जायान्ने उत्तर दिन पुलवांकमा उत्तर दिने मतक त्यागा හැමෝටම තේරුණා නේද? එමයි ස්වාමීනි. එමයි ස්වාමීනි සර්. එමයි ස්වාමීනි. නැනස මේ තේරෙනවා සයිනස් මේ මේ ඔක්කොම මේ මතකේ රැඳෙනවද කියන එක තමයි සයිනස්. අපූර්වවට මේ පාඩම් ක්‍රමයත් එක්ක ඔය ඇත්තංග මතකයේ තිනවා. මොකද ඉස්සරහට උගන්වනකොට මේව ඔක්කොම අපි මතු කරලා ගන්නවානේ. ඒකට මතක් කරන්න වෙනවා. පාඩමින් පස්සේ අමතක කරන්න බෑ පින්වත්නි දැන් ඊට පස්සේ භූමි වලට එහෙම ගියාට පස්සේ මේ භූමි ගැන කතා කරද්දී මතකයට ගන්න වෙනවා නිතරම මේ තුල ජීවත් වෙන්න මතක තියාගන්න මේ ප්‍රඥා පාරමිතාව වැඩි වීම ගිවල් දරුවන්ලදී ඔය ඇත්ත වෙනද ජීවත් වෙන්නේ මොනවත් එක්කද දුව ගැන හිතනවා පුතා ගැන හිතනවා මහත්මයා ගැන මහත්මිය ගැන ගිවල් දරුවා ගැන සමිති සමාගම් ගැන දැන් සමිති සමාගම් වල නිරතල සහ ඒ නිලවර්ණ සම්බන්ධ දේශපාලනය ගැන ඉතින් අපූර්වට ඒ කාලේ යොදවමුකු මේ වට ඒවෙන් නම් ගොඩක් බැහැරයි සයන්ස් බොහොම හොඳයි පින්වත්නි ඔය හැත්තන්ගේ සසරට අතිශයින් උපකාර වෙන්නේ මෙන්න මේ අභිධර්මයේ අභිධර්මයේ අවසරනවත් ඔකියන් අවසරයි හම්බුනේ එතකොට හම්නංශ මේ වෙනම විදර්ශනාවක් වෙඩි නැත්තත් ඵල සමාපත්තියට සමවැදිලා එහි විපාක වශයෙන් ඒ ඒ ඵලය දියුණු තත්ත්වයට පත් කරගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ මේ චිත්තවිත්‍ය හැටි නෑ මෙහෙමයි ඵලයේ දියුණු තත්ත්වයකට පත් වෙනවා කියලා දෙයක් නැහැ. හැබැයි ඒ නිවන්සුවේ මිදෙමින් ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඵල සමාපත්තියේ සංවදින්නේ මේ ලෝකේ තියෙන උතුම් සුවේ විඳින්නනේ. මේ ලෝකේ තියෙන උතුම් සුවේ ඇවිල්ලා නිවන්සුවේ. එතකොට නිවන් ලබන්න පුළුවන් ආකාර පහක් තියෙනවා. එක්කෝ සෝවහං, සකදාගාමි, අනාගාමි, අරහත්, අනුපායසේස. එතකොට ඔය පස්සාකාරයෙන් මාර්ග හිතින් පස්සේ ඇතිවන ඵලහිත් දෙයාකාරයකට බෙදලා ඒ දෙයාකාරයෙන් ආනන්තරික අකාල් ආනන්තරික විපාක මේ ලැබෙන ඒ ආනන් මේ සමාධිය ඒ විපාකය ආනන්තරික සමාධිය සහ මේ අකාලික විපාකේ වන ඒ ඵලසිත් දෙක තුන හෝ එහෙම නැත්නම් ඊට පස්සේ දිගටම ඒ කෙනාට ජීවත්ව ඉන්නකොට නිවන් සුවේ විඳින්න පුළුවන් විදිහේ මේ ඵලසිත් වලට හෝ එන්න ඕන. හැබැයි මේ ඵලසිත් දියුණු කර ගැනීමක් විදියට නෙමෙයි එන්නේ නිවන් සුවේට සමවැදීමක් නැත්නම් ජීවත් ඉන්නකොට නිවන් සුවේ විඳනවා හා සමානව තියෙන ඒ ඵලසිත් වල තියෙන පටිපස්සද්දී ප්‍රහාන ස්වභාවයක් තමයි ලබන්නේ. ඒතර ස්වාමීන් වහන්සේ සමාධිය සමාධියට වදින සමාධින අවස්ථාව සහ
සමාධියෙන් නැගී සිටින අවස්ථාව අතර ඇතිවන්නේ එකම එකම චිත්ත සන්තතියක්ද ස්වාමීන් වහන්ස ආරම්භය සහ අවසානය නැහැ ඒක සමාධිය කියලා හැඳින්වෙන්නේ මේ සමාපatti සමාධිය නැත්නම් ධාන සමාධියද ඒ සමාධිය කියලා හැඳින්වෙන්නේ සමාධියෙන් අවදීම කියන එකේදී සමාධිය කියන එකේ මෙතෙන්ට ගත්තේ මේ අපි සමාපatti සමාධිය ගැන කතා කරන මේකටද එහෙම නැත්නම් ධාන සමාධි වලටද මේ ඵල සමාපත්තිය සමු ඵල සමාපatti සමාධියට සමවදනකොට මෙන්න මේ කිව්ව ආකාරයට තමයි ඊකිනාගේ චිත්ත වීති සැකසෙන්නේ භවංග චාලන භවංග උපච්ඡේද මනෝද්වාරා වචන පරිකර්ම උපචාරයේ ඇතුව මේ පරිකර්මයේ ඇතුව හෝ නැතුව එතකොට උපචාරයේ අනුලෝමය ඒ වාගේම වූ දානේ කියන මේ හිත් ඇති වෙලා ඊට පස්සේ තමයි පිළිවෙලින් ඵලසිත ඇති වෙන්නේ ඕක තමයි ක්‍රමය ඵලසිත ඇති වෙලා අහපව අවදි වෙනකොට තමයි ඒ ඵල සමාපatti සමාධි සෝයෙන් අවදි වෙනකොට ඒකෙනාගේ තියෙන භවංග චිත්තසන්තතියේ ඒ ඥාන සම්පයුක්ත තියෙන ස්වභාවයේ ඔස්සේ මේ භවංග චිත් මේ පහළ වීම සිද්ධ වෙන්නේ ඔය ආකාරයට තමයි ඒක වෙන්නේ පැහැදිලිද එහෙනම් ස්වාමීන් වහන්සේ එතකොට එහින් ලැබෙන විපාකය ඒ එකම ඥාන සම්ප්‍රයුක්ත විපාක සිතක්මයි ලැබෙන්නේ සමපතිර පළව සමාදීන්න ඉස්සෙල්ල තිබිච්ච විපාක සිතමයි මේ නැගී සිටින ඇති වෙන්නේ එහෙමද ස්වාමීන් වහන්සේ මෙහෙමයි ඵල සමාපත්තියට කලින් ඇතිවන විපාක සිතමයි නැගී සිටිද්දී ඇති වෙද්දී කියලා අහද්දී පින්වත්නි සෝවාන් මාර්ගයට ලැබෙන ඵල හිත තියෙනවනේ එහේ එතකොට සෝවාන් මාර්ගයට ලැබෙන ඵලසිත ස්වභාවයම තමයි මෙතනක් තියෙන්නේ. ආ පැහැදිලිද? පැහැදිලි නේද? ඒ ඒ ඒ. ඉතින් පින්වත්නි ඔය ඇත්තන්ට දැන් හරි සතුටු ඇති. මොකද ටිකෙන් ටික ටිකෙන් ටික මොනවත් නොදැන මේ දවස්වල මතකද මගෙන් අහපු ප්‍රශ්න බලන්න වීඩියෝ වල ඇති අහපු ප්‍රශ්න මොනවද කියලා. එතකොට දැන් ඔය ඇත්ත දවසින් දවස දියුණු වෙලා පින්වත්නි බොහෝ ලොකු දියුණුවක් ලැබලා හැබැයි මතක තබා ගන්න මේ ඥාණය මේ ඔබ දැනුම ලබාගෙන මේ කටයුතු කරගත්ත ඒ අභිධර්ම ඥානේ ඔබට ප්‍රඥා පාරමිතාවක් වෙනවා. හැබැයි සහමුලින් කෙලෙසුන්න සඳනන් ඔබ මාර්ගපර උපදවා ගන්න වෙනවා. මොකද ඔය ප්‍රඥා පාරමිතාව වඩමින් කටයුතු කරගත්තාට ඕන වෙලාවක තද බල කාමයක් තද බල ද්වේෂයක් මොනම හෝ අකුසලයක් ආවහම ඔය ඇත්තන්ගේ මේ අනුමාන නුවණ පින්වදී පැත්තකට විසිකලා දාලා අර අකුසල උනත් කරගන්න පුළුවන්. හොඳයි. මේ අනුමාන නුවණ වෙනුවට ප්‍රත්‍යක්ෂ නුවණක් ලබන්න නම් මොකද කරන්න ඕන? මාර්ගඵල ලබා ගැනීම සඳහා. අනිවාර්යයෙන්ම මේ පින්වතුන් මාර්ගඵල ලැබිය යුතුමයි. රහතන් වහන්සේ නමක් වූ රහත් තේනින් වහන්සේ නමක් විය යුතුමයි. හොඳයි පින්වත්නි හරිම සුන්දර පාඩම් පෙළක් අපි තරම පාඩම් පෙළ ඔබටත් දැන් හරි සතුටු වෙති. දැන් නම් ඉතින් චිත්ත වීති වල අමාරු ටික ඔක්කොම අවසන්. දැන් ඊට පස්සේ තියෙන්නේ සාමාන්‍යයෙන් අනිකුත් කారణ නිරෝධ සමාපatti සූයේ සහ අනිකුත් කారణ ඉදිරියේදී මේ උගන්වන්න ලබනවා. එහෙමනම් සත්පුරුෂ පින්වත්නි අද දවසේදී මෙතේ කියලා සිදු කරගත් පුණ්‍ය ධර්මය ඔබ නමේ මියගේ ඥාතීන් තනමෝදන් කරන්නට ඕන. මේ භවයේට අතීත භවවලට පවා සම්බන්ධ සසලකට නැතේයෝ ඒකාන්තේම මේ පින් අනුමෝදන් වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනම් හොතු සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න පින්කමති දේවර මේ පින් අනුමෝදන් වේවා. අද දින ධර්මදාන දායකත්වයේ දාන පින්වන්ත අපේ ධම්මේ ගමගේ මහත්මාන ඉදයාබර මහත්මිය සාන්ති ගමගේ මහත්මිය සෙනෙහබර දියණිය පුතුණුවන් හැම දිනා විවිධ රටවල සිටින ඔය පුණ්‍යවන්ත මහත්ම මහත්මිය දුවල පුතාලා පවුල් පරපුරවල් සියෝ දිනාටම දිවියෝ ආශිර්වාද කරත්තා දිවියෝ පින් ලබත්තා දිවියෝ නිවනින් සැනසෙත්වා ඒකල දිවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසත්තාච
සත්පුරුෂ පින්වත්නි අපේ නිමේ සසර මහත්මයා මෙතන පණිවිඩයක් දීලා තියෙනවා ලැබෙන සතියට අවුරුද්දක් වෙනවා කියලා මේ අභිධර්ම පාඩම් පටන් අරගෙන එතකොට ලැබෙන සතියට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා අවුරුද්ද ඇතුළේ ඔය ඇත්ත ඔයා ගමන් මං ගැන හැමෝටම සතුටුද එමයි සන්නස මුළු ජීවිතම වෙනස් වුනේ නැද්ද ससर दुख निवंदूतु නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින් ගීත කල්යාණ මිත්‍රයින්ගේද බුද්දාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබීවා සත්පුරුෂ පින්වත්නි ඔබට ආශිර්වාද කරන්නේ අපි ඊට පෙර මේ විශේෂ කවුණක් මතක් කරන්නේ අපේ කඨින පූජා මහා පින්කම ඔක්තෝබර් මාස 30 සහ 31 වෙන දින තුල පැවැත්වෙන ලැබනවා පින්වත්නි ඒ සඳහා දැන් රයිස්කාර ආදී බාරගෙන තියෙන පින්වතුන්ගේ නාම ලේඛනේ අපි හෙට දිනට අපි WhatsApp සමූහ ගෲප් වලට පළ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අනිත් පින්වතුන්ටත් කැමැති විදිහට සහභාගී වෙන්න පුළුවන් අට පිරිකර බාර ගන්න පුළුවන් සිවුරු වන්දනා ආදී බාර ගන්න පුළුවන් ඒ වගේම විහාරස්ථාන වලට විද සලක පූජා ආදී බාර ගන්න පුළුවන් මේ උතුම් පින්කමේ කොටස් කරුවන් වන්න ඔබටත් හැකියාව ලැබෙනවා ඒ වගේම සත්පුරුෂ පින්වත්නි කුටි බාරගත් පින්වතුන්ගේ ඒ කුටි සහ බෝධිපාකාර බාරගත් පින්වතුන්ගේ බෝධිපාකාර ඉදි කරලා මේ 31 වෙනිදාට පූජා කරන ලබනවා සක්මන් මල පූජාව සිද්ධ කෙරෙන්නේ ඉන්පසු සක්මමලීති කරනවා ඒ වගේම දැනට පූජා කරලා තියෙන ඉඩම් වල උරුදුම්බරේ මේ පූජා කරලා තියෙන අකර 25 භූමියේ පින්වත්නි මේ ඒ අලුත් ආරණ සේනාසන ආරම්භ කරන කටයුතු තින්පසුව පටන් ගන්නවා ඒ වගේම මේ කහතොඩුව පූජා කරලා තියෙන භූමියේදී කටයුතු පටන් ගන්නවා පින්වත් අපේ සමන් මහත්මා හිතනිද්දාම අනුරාධපුර මේ පූජා කරපු මේ භූමියේ අලුත් ආරණ සේනාසනයක් මේ විදිහට ආරම්භ කරන ලබනවා ඒවටත් කැමැති පින්වතුන්ට ඉදිකිරීම වලින් දෙන්න පුළුවන් ඒ වගේම ඒ අම්බලන්තොට ඒ පහුගිය සතියේදී පින්වත් අපේ මේ මහත්තුරු එම් පූජා කරන්න බල පුරුත්වයෙන් පස වෙනවා ඒ සියලුම පුණ්‍යවන්තයින්ට පුණ්‍යානුමෝදනා කරනවා ලෝකුරා උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සද්ධර්මයේ මේ ප්‍රචාරය වෙන්නේ ඒ සඳහා අපි ඔය ඇත්තන්ට උගන්වනා වගේම සිස්සහාමුදුරන්ට වෙනම උගන්වනවා ඒ උගන්වන හාමුදුර ලෝකේ පුරා විසිරවන්නට කටයුතු යොදමින් ඉන්නවා නිහඬව ලොකු සේවයක් මේ සිද්ධ වෙන්නේ සම්බුදු සසුනට පින්වත්නි මිත්‍යෙක් වේලා උතුම් පින් කරගත් ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරු ධම්මා වද්දන්ති ආයුවන් වූ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙචේ අතු නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු සාදු 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 අප සිල් දෙනා ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු අප රසකගත සිල් කුසල ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් කර සිටිනු ස්වාමීන් වහන්සේලා රසකරගත් අවසීන කුසල අපත් අනුමෝදන් වෙනමු ඒ වගේම අපාතින් සසර පුරාවට බොණයම දවසක මහා සංඝරත්නයට යම අවතක් සුදුරාණ මහා සංඝරත්නය කමා කරවා ගනිමු ओकासमंदामि भन्ते मया कथं पुञ्ञा सम्या अनुमोदितब्बं सामिना कथं पुञ्ञं मह्यं दातब्बं सद अनुमोदते साधु 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 अनुमोदामि ओकास द्वारत्तेन कथं सर्वं अच्छं कमतमे भन्ते ओकास कमं भन्ते द्वितीयमपि ओकास कमं भन्ते सत्यापि अवकाश कमानि बन्ते साधु 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 तिलवन्तं गुणवन्तं पुण्यक्षेत्रं अनुत्तरं दुर्लभेन मायाता पास्ते तुम अन्ति तुम वरं सारि तेराणा आगतं अतिपातिया सद्दा शील दयावासं बुद्ध पुत्रं नमामः साधु साधु साधु।